ඒහි පස්සිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දනුමය දකිබෑ නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස බුද්ධන් දම්මන් සංහන් නමස්සාමි උතුම් බුද්ධ දම්ම සංහ යන තෙරුවන් සතු අනන්ත මහාගුණ බලයෙන් ඔබ සුවපත් වේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරුණෙක පිනතුනේ තවත් අලුත් දවසක්. නැවුම් උදෑසනක් පින්බර උදෑසනක් හෙම කියන්නේ ඔබ මේ පිනකට තමයි සම්බන්ධ වෙලා සිටින්නේ. සෑම උදේසනකම මේ විදිට මිනිිත්තු විස්සගානී බනපදහදදදි ඔබට මේ විද්දි කොච්චර පින් සිද්ධ වෙලා ඇදද. ඔබ හෙම හිතල තියෙනවාද. හිතන්න. බලන්න ඉස්මාර්් ජංගම දදුරකතනය අරගත්තර පස්සේ මුණු පොතේ කොච්චර වෙලාවක් ඉන්නවාද වීඩියෝ දර්ශන විධ පින්ත විවිධ තොරතුරු ඔබේ හිතේ බොහු විට හටගන්නේ පින්ද පෞද කුසල්ද අකුසල්ද ඔබේ හිත අවුල් වෙනවද හිත සංසිදෙනවාද ඔබම හිතල බලන්න නමුත් මේ විදිට සෑ මුදෑස්සනකම වනිිතු විස්සගානය හරි කමක් නැයි බණපදශ්‍රවනය කරත්ද ඔබ මහා පින්වන්ත පින්වන්තියක් බවට පත්වෙනවා නිසාද ඔබට කියලා දෙනවා සුවිසේසි වැදගත් ධර්මකාරණයක් අපි ඊට කලෙන් සුළු මොහොතාක්. මිනිත්තුවක් දෙකක් වගේ කාල් වෙලා වක්කරගෙන. පොංචිම පුංචි භාවනාවක් කරලා මහා පිනක් ප්‍රැස් කරගන්නවා. හොඳයි කවරුත්තුව ඉන්න තැන්වලම තැපත් වෙලා දෑස් පියාගන්න ගැඹොරින් හුස්මක් ගන්න ආස්වාස. ම পিට කරන්නවාආවාවාවාආවාවාආවා වා ඔබ හිතන්න මෙහෙම මට කිසි කලබලයක් නෑ මට කිසි හදිස්සියක් නෑ මම සංසි දෙනවා මම මේ හිතින් දරාගෙන ඉන්න බර මොහොතකට විමින් තියෙනවා ඔලවෙේ යන සියලුම බර ඔබ මොහොතකට බමින්තියන්න බලන්න කොච්චර වැදගත් කාරණාව වනත් කොච්චර ගැටලු කාරී වුනත් මොහොතකට ඔබ ඔබේ හිසින් දරාගෙන සිටින්න බර බිමතියලා සැහැල්ලු වෙන්න. තවස පුරාවට මොයි බර උත්සගෙන ඉන්න ඕනෙ නෑ මොහොතකට බර විමින්තියන්න ඔබ හිතන්න මෙහිම මමඉවසනවා ඉවසනවා ඉවසනවා ම මේ ඉන්න වටපිටාව හොඳයි මං ඉන්න තැන හොඳයි මං වාඩිවෙලා ඉන්න විද්දිය හොඳයි මම් පවත්වන ඉරියව් හොඳයි බලන්න ඔබ ඔබේ ඉරියව්වට අවධානයමු කරන්න ස්වාමීන් වහන්සේ ඒ ඉන්ද්‍රියන් නම්කරාද ඔබ සිහිය පිහිටවන්න ඒ තැන්වලට ඔබේ හිස්මුදුන නලල් තලය ඇස් දෙක කන් දෙක නාසය මුක්කය ට කම්මුල් දෙක ඔබේ මුහුණ ඔබ හිටින් දකිින් ඔබේ හිස ඔබේ ගෙල ප්‍රදේශය උරහිස් දෙක අත් දෙක පෙරකය පසුකාය ඉනෙෙන් ඉහල පිහිටි උඩුකාය ඔබ රජුව පවත්වන්න උඩු කය වෙත අවධානයමු කරන්න හිතේ විසිරීම බැහැර කරන්න මොහෝතකට නිවෙන්න මොහෝතකට නවතින්න මොහෝතකට සංසි දෙන්න ඔබේ යටටිකාය ැඟබ හිතින් දකින්න ඔබ වාඩි වෙලායි නිරියව්ව මම්ම ඉන්න විදිය හොඳයි කිසිවක් වෙනස් කරන්නට ඕනෙ නෑ කිසිවක් පාලනය කරන්න ඕනෙ නෑ කිසිවකට අනදීමක් අවශ්‍යනෑ හැමදේම හොඳින් සියල් හොඳයි සියල් හොඳයි සියල් හොඳයි සියල් හොඳයි ඔබේ මුළු හිතම මෙත් සිටෙන් පුරවාගන්න ඔබ මුලින්ම ඔබට මෙත් සිත වඩන්න මම වෛර නැත්තෙක් වෙමි තරහා නැත්තෙක් වෙමි අමනාපනැත්තෙක් වෙමි දුක්පීඩා නැත්තෙක් වෙමි පාපී වචන නොකියන කෙනෙක් වෙමි හැමර් නිතරම ඉවස්සන කෙනෙක් වෙමි ඉවසන කෙනෙක් වෙමි ඉවසන කෙනෙක් වෙමි මා සමග ජීවත්වන මේ ලෝකය පුරා විහිද විසිර සිටින්න මාගේ දෙමවපියෝ, මාගේ දූදරුවෝ මාගේ සහෝදර සහෝදරියෝ මාගේ ඥාතිහිතයිශීන් මාගේ ගුරුවර ගුරුවරියෝ මට හිතවත් අය මට මැදහත් අය යම් කිසිවක් මාසමග තරහෙන් අමනාපයෙන් වෛරයෙන් සිටීනම්. ඒ අය පවා. ඒ වගේ සියලු ස්ත්‍රීන් සියලු පුරුෂයෝ, සියලු ආර්ය උතුමන් අනාර්ය පුහුදුන් පුද්ගලයෝ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු අමනුෂ්‍යයෝ අපාගත සියලූම සත්වයෝ වෛර නැත්තෝවෙත්වා තරහා නැත්තෝවෙත්වා අමනාපනැත්තෝවෙත්වා දුක්පීඩා නැත්තෝවෙත්වා සුවසේජීවත්වෙත්වා ශාන්ත සුවයට සම සය suavetwa 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 suavetwaසාසා සැදහැවතුනේ ඔබ සමාජයේ කටයුතු කර අද්දිී පොඩි කාල ඉඳලා වර්තමානය දක්වාත් විධ විස්තර විවිද්ධ තොරතුරු එවගේ ධර්මදේශනා වලධ පවා ඔබට නිතර අහන්නට ලැබෙන වචනයක්තාමයි මිත්‍යා දෘෂ්ටය ත්‍යා දෘෂ්තිියය වරපතල වචනයක් අපි අනිත්තායට බරපතල විදියට පරිභව කරන වචන මිත්‍යා දෘෂ්ටිකයා මිත්‍යා දෘෂ්ටික යෝ කියන වචනය. ඒක ලෝකෙ තියන නපරුම වචනය දර්ණුම වචනය බරපතලම වචනය ඔබ දන්න ඔබයි මොවන් ඔබ පවසන වචනය තේරුම මොකක්ද කියලා. මොකත්වය ඔබ කියවන මිත්‍යා දෘෂ්තිය අපි කතා කරන්න ඇද අන්නේ ගැනයි. ති්‍යා දෘෂ්ටය ුදුජාණන් වහසේ සින් අපි පෙන්වනව කරනු දහයක් යටතේ එඒ හඳුන් වන්නේ දස වස්තු මි්‍යා දෘෂ්ටිය හැටියට මොකදද මේ දසවස්තුකම ති්‍යාදෘෂ්ටය මත්‍යා දෘෂ්ටියයට කරනු දහයක් ඇතුළත් පිළිවෙලින් අපි ගණන් කරලාම් බලව මොනුවවද කරනු දහය කියලා නත්ති දින්නා දන්දීල වැඩක් නෑ පින් සිද්ධ වෙන්නේ නය කිය බොරු වැඩක් එක මිත්‍යදෘෂ්ටියයේ අංක එක. නත්ති ජිට්ට පුද පූජා පවොත්වල වැඩක් නෑ ටැස්සන පිනක් නෑ බොරු වැඩ නාස්තියක් එක මිත්‍යාදෘෂ්ටියයේ දෙවන කාරණය. නත්ති හුතා ඒ කියන්නේ සේවා කටයුතු වලින් පින් දැස් කරග්ඩ බෑ. අපි වැඩකරොත් තමයි අපිට පඩි ැබෙන් වැඩගරනතට පටිල වෙන්නේන්නේ. අපි විනට කරලා හඩියන්නේ මේ ඔක මිත්‍යා දෘෂ්ටික අදහස්. සේවාවෙන් පින් සිද්ධනවා කළ විශ්වාස කරන්නේ. යගේ නත්ති මාතා අම්මා කියන්නේ විශේස කෙනෙක් නෙම අම්මාට සැලක වෙනනය කිය අමමුතුවෙන් පවරස් වෙන්නේ. අම්මා කියන්නේ මේ ලෝකන සාන්‍ය මනුස්සෙක් විශේෂ කෙනෙක් නෙමි. නත්තිපිතා තාතා කියන විසේස තැත්තෙක් නෙම සැලකෝ කියලා මුතු රැසන පිනක් නෑ. මෙක මිත්‍යා දෘෂ්ටික අදහස් කරනු කියද පහයි හයවන කාරණය නත්ති අයන් ලෝකෝ මෙලොව කියල එකක් නැත මෙලොවට ආපු ක්‍රමයක් නැත. අපි ඉබේ හට ගත්තා.ර්මයි කරමේටන් රූපී හට ගත්තා කියෙන විශවාන්සනය. මෙලවර ගැන විශ්වාසයක් නෑ මෙලොවට ආාවේ කරමේයට අන් රූපීෝ කියලා විශ්වාස කරන්නේ නත්ති පරෝලෝකෝ මැරුවන් පස්සේ පරලොවක් කරා තවත් ජීවිතයක් කරා යනවා. තවත් ලෝකයක් කරා යනවා කියලා විශ්වාස කරන්නේ. බෞතිකවාදීව හිතරා හිතන්නේ. ඉන්නකං කාලබීල හිට යන ඇැති. දර්රමික හරි අධර්මික හරි හොඳින් හරි නැකින් හරි. තවත් අය කෙන නැවගිල වනත් බෑන්චෝන් කියලා. මලාට පස්ස කොහේ යන කියල කෞුද්දන්නේ. මේ මොන දහස්ත මෙත්‍යා දෘ්ටිකා දහස්. එතකුට හයිවනකාරණය මෙලෝ විශ්වාසනු කිරීම හත්වන කාරණය පරලෝ විශ්වාසනු කිරීම අටවන කාරණය නත්ති සුකට දුක්කටානම් කම්මාන පළම් විපාකු සැපලබෙන්නේ පින් කළ නිසාය දුක්ලැබෙන්නේ පෞු් කල නිසාය කියලා කරම කරම පල ගැන විශ්වාස කරන්නේ කරම කර්ම පල ගැෙන විශ්වාස න කිරීමයිති වෙන්නේ මිත්‍යදෘෂ්ටයට දැන් කරුණුකීද අටයි. නවවනකාරණය නත්ති සත්තා ඕපපාතිකා සරලෝම කිව්වොත් අපාය දිවිලෝක විශ්වාස කරන්නේ. පෞ් කල සත්වයන් අපාගත්ත වන්න බව පින්කල සත්වයන් දෙවියන් අතට යන බව විශ්වාස කරන්නේ. එක තමයි නවන කාරණය නති සත්තා ඕපාති ඕපාතික සත්වයන් ස්වාසන කිරීම දහ වනකාරණය. නත්ති ලෝකයේ සමනක් බ්‍රහම්බනා සම්මාගතා සම්මා පටි පන්නා. ඒ ඉමං්ච ලෝකං, පරංචලෝකං, සයං අදිින්්ඥා සච්චිකත්තා ප්‍රකාසේති. මෙලව පරලව තමන් වහන්සේලාගේම ප්‍රඥාවෙන් අවබෝධ කරලා මේ ලෝකයට. සත්්‍ය හෙළි දරව් කරන. ධරමය ඉස්මතු කරන ධරමය, ප්‍රකාශ කරන මොනිවරු බුදුවරු ලෝකයට පහල නොවේ බොරු හදපු මනක් කල්පිට විස්තර කොහේ උපදින්ඩද. ඒම විසේෂ පුද්ගලය කොහේද. එහෙම කියන අය නැද්ද ඉන්නවන්නේ. ඒ කාරණය අයිති වෙන්නත්. මිත්‍ය දෘෂ්ටයට. මෙන මේ කාරණා දහයට කියනවා දස වස්තුක මිත්‍යාදෘෂ්තිය කියලා. එතකොට දුරජාන් දේශනා කළ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයෙන් සමන්විත පුද්ගලයාගේ ඉරනම පිළිබඳව. මහනෙන යම්කිසි තැනැත්තෙක් මේ කියෙන් ලදද නියත මිත්‍යා දෘෂ්ටයෙන් සමන්විතනම් ඒන අඩුමතරමින් පින් පව්වත් විශ්වාස කරන්න නැත්තම්. ඒ පින් පව්වත් විශ්වාස කරන්න නැති නියත මිත්‍ය දෘෂ්ටික පුද්ගලයා මරණ ඉම්මත්ව උපදින්නේ නියත වසයෙන් තැන් දෙකක කියනවා එක්කෝ නිරයේ ඒමන් නැත්තන් තිරිසන්සත්තුන්ගේ ලෝක දැක්කද දැන් පුරසාරන් දෙඩුවට තැනින් තැන ලොකූ කයිකතන්දර කිව්වට ලොකුවට උත්සන මහාහඩින් කිව්වට එයා ප්‍රසිද්ධවෙන්න දැඟලුවට මිත්‍ය අ දෘෂ්ිකනම් මරණඉම්මත්තයේ ගිනි දැල් බුක්ති විඳින ලැබෙන ලෝකම නිරයේ මහනිරයේ උපදිනවා සූචි නිරේය උපදිනවා මේක තමයි මිත්‍ය දෂ්ටිකයාගේ ඉරණාව. ඒම නැත්තම් බාසාාවක් නැති කතා කරන්ඩ බැරි සත්තුන්ගේ ලෝකයේ පපදිනවා. සත්තුන්ගේ ලෝකයේ කතා කිරීමේ හැකියාවක් නෑ නේද ඒයට බඩගෙනී කෙළකි අඩ බෑ පිපාසයි කළක යන්ඩ බෑ. අද මගේ හිස රදේ මට නිදී මත වැඩී අද උදරාබාදයක්. ඇඟ පපතමකක් කියනවා අද මට උන ගැනිල්ලා. මට වෙන මේකයි යද තියන ගැටලුව. මගේ ජීවිතය වෙන මේකයි අවශ්‍යතාවය ඇයිමාව ගලන්ට තේරුම් ණඩ බැරි කියන එක ගෙදරන්න ඔබේ බලු පැටියයාට ෆුස් පැටියාට ඔබ ඇති කරන සුරතල් සතුන්ට පවසන්න පුළුවන්දකල ඔබම හිතන්න. ඒඇගේ ජීවිත හරි සීම අස්සාහිතයි ලක්ගුයි. පමානවන්තාන ඒගේ ජීවිතයේ කර්මයට අනුරූපීව සීමා සහිත වෙලා. කරණය විසින් ඒ ජීවිතයේ කොටු කරලා. එකක නිසා පින්නතුන මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා මැරණට පස්සෙ එක්කෝ නිරය උපදිනවා එක්කෝ තිරිස්සං අපාය උපදිනවා. එක නිසා කිසිම කෙනෙකුට හරි හැටි නොදැන මිත්‍යාදෘ්ිකොයෝ කෙල කියන්න එපා අන්‍යගමික අයට පවා. අන්‍යාගමිකලට පදැම් බෞද්යවන දැ බොෝවිටම මේ බනාහන්න. නමු ඔබ දන්නොද මේ ඒහි පස්චිකෝ ධර්මාණු ශාසනවා බෞද්ධ බොහෝ දෙනෙක් අනවා කියලා. මටහිතවත් ගෙදරඉන්න කාලෙ කතෝලික මහත්තේ. මේ එහි පස්සිිකෝ බනාහළම දුරකතනය හොයාගෙන මාව හොයාගෙනවා. දන්පැන් පූජා කලා පහන්සිත් ඇතිකර ගත්තා. අදටත් සෑ උදෑසනකම දෛනිකව මේ හි පස්සකෝ බණපදේ යහනවා දැක්කත් එතර බනාහන්න කොට ඒයට පින් සිද් වෙන්න ඇද. අපිකිීවත්ත සියලු දෙනාව මිති්‍යා දෘ්ිකයි කියලා. මිති්‍ය දෘෂ්ික ක කියෙන බනනාහන්න ෑන කුල්ල කුසල් විමසන්නේයන යයට පින් පව් කතා වක්නේන. එනිසා කිසිම ආගමිකයකුට කරුණු කාරණා නොදැන. මිත්‍යා දෘෂ්ටිකයි කලා කියන්න එපා. ඒ සුදු සුනේ අඩුම තරමින් අන්‍යයාාගමිකය පවා. අපි සරලෝමක බෞද්ධය පවා. බෞද්ධ නොනය පවා පින් පව විස්වාස කරන. අරමුණේ ඉන්නවාන පිම්පව විශවාස කර දෘ්ියය ඉන්නවවාන ඒ මි්‍ය දෘ්ික වෙන්නේ. ඒයට තියනවා ලෞකික සම්මාධිට්ටය ලෝකෝත්‍ර සම්මාධට්්‍යයන පින් පව විශ්වාසකරීම සමාධිට්්‍යිය යන. එක නිසා මිත්‍යා දෘෂ්ටියය කියන්න මොකදද කියලා හරියට දැන ගන්්ඩ. තේරුම් ගණ්ඩ. නිස්කාරණයේ මිනිස්සුන්ට පරිබව කරලා. මිනිස්සුන්ට අභියෝග කරලා. මිනිස්සුන්ඩ නිකාමණිකං හිත් කැකෑරෙන විදිහට වචන කතා කලා නැති හතුරු හදා ගණ්ඩපා නැති. පවු රැස්කරගන්න එපා කියල අපි මේ වෙලා විදි ඔබට අවවාද කරනවා අනුශාසනා කරනවා කරුණා මෙත් සිත් පෙර දැරුව. ඉතින් අද දවස්සේදී ඔබ මෙතෙක් වේලා එක මේ මිනිිත්තු විස්සක වගේ සුළුකාලය තුළ තුනරුුවනට නමස්කාර කලා ආරම්භේදී. හරිද සිත එක කරගන්නඩ බැල්ලුව මෛත්‍රී භාවනාව කලා. එතක නිත්‍ය දෘ්ටිය කියන්න මොද කිය බුද් දේශනට අනුව හයක් ඇටතේ බුදුරජාන්ක දේශනාව නිරවුල්ව නිවැරදිව ඉගෙන ගත්තා. හරිද සමාජය ජීවත්්‍යෙනකොට කොහොමද කට පරිස්සං කර ගණ්ඩඕන කියන එකත් ඉගෙන ගත්තා. ඇති මෙතෙක් වේලා ඔබ හැම දෙනාම සදහාම ශ්‍රවණය කොට තෙරුවනට ගෞරෝ දක්වා රැස් කරන ලද්ද සෑම සියලු පුුණි දරමයෝ ඔබේ මෙලොව ජීවිත සුවපත් කර ගැනීමට ොවජීවිත සුවපත් කරගැනීමට ප්‍රඥාලෝකය තුළින් සම්මාධිට්ටියයට පත්ව චතුරාරි සත්‍යයාබෝධයෙන් මගඵල නිවන්සුව ලබන්නටම පාරමී ධරමයක්ම වේවා හේතු වාසනාවේවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. ඉතිං අදදවසේදී මෙතෙක් වෙලා සදාම් ශ්‍රමණයකොට රැස් කල උදාාර්තර පුුණෙ දරමයෝ කැමැති සියලු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. අද දම් දෙසුමට දායකත්්‍යය ලබාගෙන කටයුතු කරන පින්න තුන්ලා නමින් අභහවට පත් සෑමසිලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙෙත්වා. දායක සැදැහැති සියලුම දෙනාටමත්. ඒහි පස්සකෝ නිෂ්පාදන කණ්ඩායමටත් සමස්ස ස්වර්ණවාහිනී කාඩුම්ලේටත් ලෝකේපුරා සදහ මැසු ඔබ සෑමසිලු දෙනාටමත් මෙම උදාර්තර කුසලය ්‍රඥා ලෝක යොපුදවාගැනීම පිණිසම හේතු වාසනාවෙත්වා දෙවියන්ට පින්දීමට මාත් සමගම කියමු. ආකා සට්ටාච බහම්මට්ට දේවානාගා මහිද්ධිකා ප්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක් හන්තුසාසනං ආකා සට්ටාච්ච බහම්මට්හාා දේවානාගා මහිද්ධිකා න් තං අනු මෝදිත්වා චිරන්රක් හන්තු දේසනං ආකා සට්ටාචබහුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක් හන්තුතුවං සදා සිලු දෙනාටම තෙරුවන් සරණවේවා. කොටපිටිය දර්ගානගරයේ පදිංචිවසිට මීට වසර තුනකට පෙර දදහස් ධහනාවය අගෝස්තු දහාට වැනිදින අබහවපාප්ත වූ ඒ ශාමික අරෝෂ සම්පත්පුතුට සහා අපපු නෙති සැලඩින් මැපි ෝනා සමරමාන්න අපපු නෙති ප්‍රේමතුංග දුවගේ බ්‍රම්පි කාලිංග චෝලිස් නෝනාස් සහ අප නමින් නිය කිය සියලු ඥාතීන්ට පින් අන්මෝතන් කිරීමටත් සැමට හා සීලම ලෝකවාසීන්ට නීරුගේ සුව සහ දර්කාශශ සුව පතමින් අප්පු නැති සෝමතුංග සහ එම මහත්මියවිසින් අදදින ධර්මදානයට දායකත්වය දක්වන ලතිේ